අයිබෝවන් පුංචි යාළුවනේ අදත් සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහනේ පරිසරය පන්තියත් එක්ක එකතු වෙන ඔයාලව අපි ආදරෙන් පිළිගන්නවා. ඔන්න අපේ යාළුවනේ අපි බලමු අපේ පළවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ පිහිටි ලෝක උරුමයේ මොකද්ද පුතේ මේ ලෝක උරුමයක් කියන්නේ? ඒක තියෙන රටට විතරක් නෙමේ ඒ දේ උරුමයි ඒ දේ අයිති ලෝකයේ සියලුම රටවල්වලට අන්න ඒ වගේ දෙයක් ශ්‍රී ලංකාවේ තියෙනවලු බලමු අපි සීගිරිය ලංකාතිලක විහාරය පරාක්‍රමබාහු ප්‍රතිමාව එතකොට දැන් ඔන්න බලන්න ඕගොල්ලන්ට මතක් වෙනව නේද ලෝක උරුමයක් කිව්වහම ඒ කියන්නේ අපේ ලංකාවේ තියෙන ලෝකෙටම උරුම දේ මොකද්ද සීගිරිය ඔන්න අපේ යාළුවා එහෙනම් හරිද පරාක්‍රමබාහු ප්‍රතිමාව තියෙන්නේ කොහෙද පුතේ පොළොන්නරුවේ එතකොට පරාක්‍රමබාහු ප්‍රතිමාව අපේ එහෙම ලෝක උරුමයක්ද නැහැ පරාක්‍රමබාහු ප්‍රතිමාව පිළිබඳව විවිධ මතවාද තියෙනවා නේද ඒක සමහරක් අය කියනවා අර දැන් පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්මට ආසන්නයේ තියෙන හින්දා වැව්බැම්මේ තියෙන හින්දා ඒක පරාක්‍රමබාහු රජතුමාගේ නිර්මාණයක් කියනවා තවත් සමහරුන් කියනවා ඒක අර පුලස්ති කියන ඍෂිවරයාගේ ප්‍රතිමාවක් කියනවා ඒ සම්බන්ධ විවිධ දේවල් තියෙනවානේ ලංකාතිලක විහාරයත් එහෙම නැහැ හරි නාගරික ප්‍රදේශවල ජලය ලබා ගන්නා මූල ආශ්‍රයකි දැන් මොනවද යාළුවෝ මේ නාගරික ප්‍රදේශයක් කියන්නේ නාගරික ප්‍රදේශවල විශේෂත්වය මොකද්ද නාගරික ප්‍රදේශය කියන්නේ ජනාකීර්ණ වෙච්ච මොකද්ද මේ ජනාකීර්ණයි කියන්නේ ජනතාව බොහෝ ලෙස බහුලව ජීවත් වෙන ප්‍රදේශ අන්න ඒ වගේ ප්‍රදේශවල දැන් සාමාන්‍යයෙන් අපි ගම්බද ප්‍රදේශවල නම් ජලය ලබා ගන්නවා කොහොමද පොළවේ ලිඳක් හාරලා. හැබැයි දැන් අර නාගරික ප්‍රදේශවල ජනතාව වැඩි වෙනවා නම් මොකද වෙන්නේ? ඉඩම් ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. එතකොට එහෙම ඉඩම් ප්‍රමාණය ටික ටික අඩු වෙනකොට මොකද වෙන්නේ? අපිට ඔය දැන් අර ලින් කපන්නත් ඕනේ. ඊට පස්සේ අනිත් අවශ්‍යතාවල මොනවාද? කුණු වලවල්, ඔය වැසිකිලි කැසිකිලි පහසුකම් සඳහා අවශ්‍ය දේවල් ඒ සියල්ලම කරගන්න පුළුවන්ද? බැරුව යනවා. එහෙම බැරි වෙනකොට අර ඉඩ කඩ සීමිත ඉඩ කඩේ සියල්ල කරන්න බැරුව යනකොට අපිට ඔන්න ඒ සඳහා රජයේ මගින් මොනවද ජල පහසුකම් සපයා දෙනවා නේද මොකද්ද ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය කියලා ආයතනයක් ලංකාවේ තියෙනවා ඕගොල්ලෝ දන්න භාෂාවෙන් කියනවා වෝටර් බෝඩ් එක අන්න ඒගොල්ලෝ අපිට ජලය ලබා දෙන්නේ කොහමද වගාලිඳ වගාලිඳ කියන්නේ අර කෘෂිකර්මාන්තයත් සමග බිහි වෙන ටිකක් විශාල ප්‍රමාණයේ ගැඹුරෙන් අඩු ලිංග විශේෂයක් හරියනවද නැහැ ආණ්ඩියාලිඳ නෑ ආණ්ඩියාලිඳ කියන්නේ මොකද්ද අර යාපනයේ ප්‍රදේශයේ තියෙන ඉතාමත් ගැඹුරට හාරලා තියෙන ලිංග විශේෂයක් නල ජලය යන්න නල ජලය ඒ කියන්නේ අපි අර ටැප් පොලින් ගන්න ජලය එහෙනම් පිළිතුර බවට පත් වෙනවා නල ජලය එහෙනම් හරි අපි යාළුවෝ බලමු අපේ දෙවෙනි ප්‍රශ්නේ මේ තුන්වෙනි එක බුලත් අතකට ඇති කොළ ගණන කීයද අන්න දැන් බුලත් අතකට දැන් බුලත් අතක් ගත්තහම පුතේ අපි බුලත් අතක් කියන එක ඔයගොල්ලෝ දන්නව නේද? අපි සිංහල ආහින්දු අලුත් අවුරුද්දරෙන් වැඩිහිටියන්ට වඳිනකොට අර ඉස්කෝලේ යනකොට ගුරුතුමියට ගුරුතුමාට එහෙම වඳින්න අරගෙන යනවා. එතකොට බුලත් අතකට ඇති කොළ ගණන කීයද? 20යි 40යි 50යි. පුතේ බුලත් අතක බුලත් කොළ 40ක් තියෙනවා. ඔන්න බුලත් කොළ 40 නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ දන්නවද? අපි පුතේ බුලත් අතක දෙනකොට බුලත් අත දෙන කෙනෙක් ඉන්නවා සහ ඒ බුලත් අත ලබා ගන්න කෙනෙක් ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි නිරෝගී පුද්ගලයෙක්ගේ ඇඟිලි කීයක් තියෙනවද? වම් අතේ සහ දකුණු අතේ ඇඟිලි 10යි. ඊට පස්සේ වම් පාදයේ දකුණු පාදයේ කියන කකුළු දෙකෙත් ඇඟිලි 10ක් තියෙනවා. එතකොට 10යි 10යි ඇඟිලි 20ක් තියෙනවා. අන්න එහෙනම් එතකොට දෙන කෙනාගේ ඇඟිලි 20යි ඒක ලබා ගන්න කෙනාගෙත් ඇඟිලි කීයක් තියෙනවද 20ක් තියෙනවා අන්න ඒ 20යි 20යි එකතු වුණාම බුලත් අතකට බුලත් කොළ කීයක් තියෙනවද දරුවනේ 40ක් තියෙනවා හරි දැන් ඔන්න අපේ යාළු දන්නව නේද බුලත් අතර බුලත් කොළ 40 හැදිච්ච විදිය හරි එහෙනම් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට
කොම්පෝස්ට් පොහොර වලක් සැකසීමේදී නොකල යුත්තේ මින් කුමක්ද? ආ. කොම්පෝස්ට් පොහොර වලක් කියන්නේ මොකක්ද? අපි අපේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් අපි හදා ගන්නවනේ අපේ ගෙවත්තේ සහ අපේ ගෙදර අර මොකේද මුළු තැන් ගෙයින් ඉවත දාන දේවල් ප්‍රයෝජනෙට අරගෙන අපි හදා ගන්නවා පොඩි කොම්පෝස්ට් කුළුණා. අන්න එහෙම හදාගද්දී ඒකෙදී අපි කරන්න හොඳ නැති දෙයක්. පිදුරු, ගොම, ගව මුත්‍රා ආදී එකතු කිරීම. අන්න බලන්න පිදුරු, ගොම, ගව මුත්‍රා. ඒව මොනවද බුදේ ඔක්කොම ස්වභාවික පරිසරයේ අපිට ස්වභාවිකව ලැබෙන දේවල්. එතකොට ඒ වගේ දේවල් එකතු කිරීම නරක වෙන්න බෑ නේද? අපි බලමු අපේ ඊළඟ පිළිතුරු ටික. ප්ලාස්ටික්, පොලිතින් ආදී එකතු කිරීම. පුළුවන් ද දරුවෝ මේ දේවල් අපිට එකතු කරන්න? බැහැ. එතකොට මොකද වෙන්නේ? මේවා දිරන් නැති දේවල්. හැබැයි කොම්පෝස්ට් පොහොර අපි නිෂ්පාදනය කරගන්නේ අපේ මොන වටද? ශාකවලට, මල් පැලවලට එහෙම යොදන්නේ. එතකොට අපි එහෙම නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොරවලට මේ ප්ලාස්ටික් පොලිතින් දාපුවා මේක දිරන් නැතුව මොකද වෙන්නේ? අර අපි නිෂ්පාදනය කරගන්න කොම්පෝස්ට් ටික අර ප්‍රයෝජනයක් නැති දෙයක් බවට පත් වෙනවා. එහෙම වුණොත් අපි මොකද කරන්නේ? ඒක අපිට අර නිර්මාණය කරගන්න කොම්පෝස්ට් එක ඉවත් කරලා දාන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සති දෙකකට වරක් මිශ්‍රණය කවලම් කිරීම. ඔව්. අර අපි කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේදී ඒක නිතරම අර එකතු කරන දේවල් පෙරලන්න ඕනේ. පෙරලනවා කියන්නේ මොකද්ද? ඒක ඒවා අර හොඳට එකට එක මිශ්‍ර කරන්න ඕනේ. එහෙනම් අපි මොකද්ද මේකේ නොකල යුත්තේ? ප්ලාස්ටික්, පොලිතින් ආදිය එකතු කිරීම. හරි. ඔන්න අපේ යාළුවන්ට පැහැදිලිද යාළුවෝ? හරි. අපි බලමු අපේ ඊළඟ එක. අපට තොරතුරු ලබා ගත හැකි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් දැක්වෙන පිළිතුර තෝරන්න. අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ශ්‍රව්‍ය කියන්නේ මොකද්ද පුතේ? ඇහෙන. දෘශ්‍ය කියන්නේ පේන. අපිට එහෙනම් තොරතුරු හුවමාරු කර ගන්න පුළුවන් ඇහෙන පේන මාධ්‍ය. ගුවන් විදුලිය කියන්නේ මොකද්ද දරුවනේ? රේඩියෝ එක නේද? අපි අර දන්න භාෂාවෙන් කිව්වොත් රේඩියෝ එක. එතකොට මේ ගුවන් විදුලිය අපිට කවදාවත් රේඩියකින් අර අපි ඒකේ ඉන්න නිවේදක නිවේදිකාවෝ හරි අර වෙළඳ දැන්වීම් හරි වෙන කිසියම් දෙයක් දැකලා තියෙනවද කවදාවත්? නැහැ. අපිට හැම පහසුකමක් ගුවන් විදුලියේ නැහැ. එහෙනම් ඒක කනට ඇහෙනවා විතරයි. එහෙනම් අපි ඒකට මොකද්ද කියන්නේ? ශ්‍රව්‍ය. ඊට පස්සේ බලමු. ශබ්ද විකාශන යන්ත්‍රය. ශබ්ද විකාශන යන්ත්‍රය කියන්නේ මොකද්ද? අර අපි දන්න භාෂාවෙන් කිව්වොත් ලවුඩ් ස්පීකරේ නේද? පීකරය. එතකොට අපේ අර ගමේ මොනක් හරි පණිවිඩයක් අපිට නිවේදනය කරනවා නම් ඔන්න දැන් මේ දවස්වල ඩෙන්ගු ව්‍යාප්ත වෙනවා. ඒකින්ද ඔබ ගෙවත්ත පිරිසිදු කරගන්න කිව්වොත් ඒකේ අපිට නිවේදනය කරන නිවේදක මහත්තයාගේ රූපෙ හැම පේනවද? නැහැ. එහෙනම් අපිට ශබ්දය විතරයි, ඒ පණිවිඩය විතරයි ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ කොහෙටද? අපේ කන් දෙකට. එහෙනම් ශබ්ද විකාශන යන්ත්‍රය කියන්නේ ශ්‍රව්‍ය, කන මුල් කරගත්තු දෙයක්. රූප වාහිනිය, අන්න රූප පෙට්ටිය නේද? අපි යෝග වාඩි වෙලා බලනකොට අපි කියනවා මේකට ටීවී කියලාත්. ටීවී එක බලනකොට මොකද වෙන්නේ? අපි ඕනෑම පෙන්වන දෙයක් වෙළඳ දැන්වීමක් වෙන්න පුළුවන්, ප්‍රවෘත්ති විකාශයක් වෙන්න පුළුවන්, නිවේදනය කරන දෙයක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් අපේ ඇහැට රූපේ පේනවා, කන් දෙකට ශබ්දේ ඇහෙනවා. අන්න ශ්‍රව්‍ය දෘශ්‍ය ඇහෙනවා පේනවා. එහෙනම් මේ පිළිතුරේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මොකක්ද? රූප වාහිනිය. හරි. එහෙනම් අපි යාළුවෝ බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. ශීත ගඟුල අසල පිහිටි ඓතිහාසික සිද්ධස්ථානය කුමක්ද? සමහර අපේ යාළුවෝ ගිහිල්ලත් ඇති, නාලත් ඇති නේද ශීත ගඟුලෙන්? මිහින්තලය, සීගිරිය, සිරිපාදය. මිහින්තලය කියන්නේ මොකද්ද පුතේ? මිහින්තලයේ විශේෂත්වය මිහින්තලා කන්ද මුදුනට තමයි මිහිඳු හාමුදුරුවෝ ඇතුළු පිරිස බුද්ධාගම අරන් ලංකාවට වැඩම කළේ. එතකොට හැබැයි මිහින්තලයේ ප්‍රදේශයෙන් මේ සීත ගඟුල ගලා බහිනවද? නැහැ. සීගිරිය කියන්නේ කාශ්‍යප රජතුමාගේ රාජධානිය නේද? අපි කියන්නේ සීගිරි කාශ්‍යප කියලා. අර සීගිරි ලෙන්චිත්‍ර,
සීගිරි කුරුටු ගීත කැටපත් පවුර ඒ වගේ දේවල් අපේ යාළුවන්ට මතක් වෙන්න ඕනේ. හැබැයි පුතේ සීගිරිය අසලින් ගංගාවක් ගලා බසිනවද නැහැ. සීගිරිය ආසන්නේ අර ඒ කාලේ ඉදි කරපු ආරක්ෂිත ජල උපක්‍රම විතරයි අපිට දැක ගන්න ලැබෙන්නේ නේද? මොකද අර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න විවිධ දිය අගල් එහෙම නිර්මාණය කරලා තියෙනවා. ඒවා අදටත් අපිට දැක ගන්න ලැබෙනවා. හැබැයි එතකොට ඒක ගංගාවක් නෙමෙයි. ඒක අර අපි ටැංකියක් වගේ ජලය එක්ස්ට්‍රැස් කරලා තියෙන්නේ. එහෙනම් ඒක අපිට බාර ගන්නවත් බෑ. සිරිපාද යන්න. අපේ සිරිපාද ගිහින් තියෙන යාළුව තමයි මේ සීත ගඟුලෙන් නාලා තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න යාළුවනේ අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. භෝග වලට හානි කරන කෘමියකු වන්නේ. භෝග කියන්නේ මොනවද පුතේ? අපේ පළදාවට අස්වැන්නට හානි කරන කෘමියකු වන්නේ. ඔන්න යාළුවනේ ගොයම් මැස්සා. ගොයම් මැස්සා ගත්තාම එයා කොයි වගේ කෙනෙක්ද? ගොයම් මැස්සාගේ තියෙන විශේෂත්වය මොකක්ද? එයා අර ගොයම් කරල පීදෙනකොට, ඒ කියන්නේ බණ්ඩි තියෙනකොට අපි කියනවනේ ගොයම් කරල පීදෙන කාලේ බණ්ඩි කියලා. අන්නේ බණ්ඩි අවස්ථාවේදී මොකද එයා කරන්නේ? අර බණ්ඩි ගොයමට එයා ඇවිල්ලා විදලා ඒකේ තියෙන සාරය උරා බොනවා. එහෙම බීපුවාම මොකද වෙන්නේ? අන්න ඒ වී ඇටේ බොල් වී බවට පත් වෙනවා. අන්න එහෙනම් එයා තමයි භෝගවලට හානි කරන කෘමියා. හරි, අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. වඳුරා මගින් බෝවන රෝගයකි. මහාමාරිය බරව ජලබීතිකාව. පුතේ මහාමාරිය කියන එක බෝ කරන්නේ කවුද අපිට? මීයා නේද? මීයෝ මගින් අපිට බෝ වෙන ලෙඩ රෝගයක් තමයි මහාමාරිය. බරව, බරව නම් අපි දන්නවා අපිට මදුරුව මගින් අර බරව මදුරුව විද්දාම බරවා රෝගය අපිට වැළඳෙනවා. ජලබීතිකාව, ජලබීතිකාව අපිට සාමාන්‍යයෙන් කාගෙන්ද? බල්ලගෙන්. ඊට අමතරව ඔය වඳුරා ඒ වගේ සත්තුන්ගෙනුත් බෝ වෙනවනේ. ඊට අමතරව කාගෙන්ද ජලබීතිකාව අපිට බෝ වෙන්නේ? ඔය මේ කවුද? උගුඩුවා ඒ වගේ සත්තුන්ගෙනුත් බෝ වෙනවා. ඔන්න දරුවනේ ඊළඟ ප්‍රශ්නේ. නබිනායක තුමන්ගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් පවත්වන උත්සවය වන්නේ රාමසාන උත්සවය, පාස්කු උත්සවය, මිලාද් උත්සවය. ඊට පස්සේ පුතේ රාමසාන උත්සවය කියන්නේ මොකද්ද? රාමසාන උපවාස කාලය අවසන් වෙලා අපේ ඉස්ලාම් බැතිමතුන් විසින් පවත්වනු ලබන උත්සවයක්. ඊට පස්සේ පාස්කු උත්සවය කියන්නේ කතෝලික ජනතාව විසින් සමරනු ලබන උත්සවයක්. මිලාද් උත්සවය කියන්නේ අන්න මිලාදුන් නබිනායකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් සමරනු ලබන උත්සවයක්. ඔන්න ඊළඟට අපි බලමු දරුවනේ. විෂ බීජ නාශක ගුණ ඇති ශාකයක් වන්නේ. ඒ කියන්නේ මොකද්ද? විෂ බීජ විනාශ කිරීමේ හැකියාව තියෙන්නේ මොන වටද කියලා. කොමාරිකා, කොහොඹ, වීර. එතකොට පුතේ කොමාරිකා අපි පාවිච්චි කරන්නේ මොකටද? අපේ මොනවා හරි පිලිස්සීමක් ඒ වගේ දෙයක් ඇති වුණොත් අපි මොකද කරන්නේ? ඩක් ගාලා කොමාරිකා පොඩ්ඩක් කඩාගෙන ඒ පිලිස්සිච්ච තැන එහෙම අපි ගානව නේද? ඊට පස්සේ කොහොඹ. අන්න කොහොඹ මොකද කරන්නේ අපි? අපේ ගෙවල් වල අර මොනවද බෝ වෙන ලෙඩ රෝග එහෙමත් ඇති වෙනකොට මොනවද ඉස්සරහින් එල්ලනවා සහ අපේ ගෙවල් ලාවට කොහොඹ ශාකයක් තියෙනවා නම් හොඳයි කියනවා. විස බීජ විනාශ වෙලා යනවා කියලා නේද? අර යම් යම් බෝ වෙන ලෙඩ රෝග එහෙම තියෙනකොට මොකද්ද කොහොඹ ගුණය සපිරි සබන් වර්ග එහෙම පාවිච්චි කරන්න කියලා ඕගොල්ලෝ දැකලත් ඇතින් රූපවාහිනී වෙළඳන්නේ. මේ වීර ශාකයේ එහෙම විශේෂත්වයක් තියෙනවද නෑ. වියලි කලාපේ ආශ්‍රිතව හටගන්නා ශාක විශේෂයක්. හරි දරුවෝ, එහෙනම් අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. ආහාරයක් බහුල ලෙස ඇති තැනක් දුටු විට තම සමාජිකයන්ට පැමිණීම සඳහා ශබ්ද නගා කෑ ගසන සතෙකි. ඒ කියන්නේ යම් ආහාරයක් වැඩිපුර තියෙනව දැක්කොත් තමුන්ගේ යාළුවන්ට, හිත මිත්‍රාදීන්ට එන්න කියලා කෑ ගහලා එන්න කියලා කවුද කතා කරන්නේ? බලමු. කපුටා, ලේනා, කුකුලා. දැන් පුතේ කපුටා ගත්තොත් තමුන්ගේ පරිසරයේ මොනවා හරි කෑමක් බීමක් දැක්කොත් ඒක කාක්කාක් ගාලා කෑ ගහලා අනිත් අය ඔක්කොම එක්රැස් කරගෙන ඒගොල්ලොත් එක්ක බෙදා හදාගෙන තමයි එයා ආහාරයට ගන්නේ. ලේන එහෙමද? නෑ නේද පුතේ. සාමාන්‍යයෙන් ලේනුවේ ගහක ගෙඩියක් එහෙම දැක්කහම එයා ඒක තනිව ආහාරයට ගන්නවා.
කුකුලා කුකුලත් ඉතින් කොහමද අර පොළව පහුරු ගාමින් එයාට ඕන ආහාර වර්ග සොයා ගනිමින් එයා ආහාර ගන්නවා තනිව. හැබැයි කපුට එහෙම නෑ. කපුට හරි එකමුතු සතෙක්. එයාලා කට්ටිය මේකතු වෙලා ඒක බෙදා හදාගෙන කොහොම හරි කනවා නේද? අපි බලමු එහෙනම් ඊළඟ අපේ ප්‍රශ්නේ. සුරතලයට ඇති නොකරන සතෙකි. ආ. අපි දැන් අපේ ගෙවල් වල සුරතල් සතුන් නැති කරනවා. මොකද්ද අපේ මේ සුරතල් සතුන් නැති කිරීමේදී එක් අරමුණක් බවට පත් වෙන්නේ? එකක් තමයි අපේ සතුන් කෙරෙහි තියෙන ආදරය පෙන්වන්න. අනිත් එක මොකද්ද? ඒගොල්ලන්ව පරිස්සම් කරන්න නේද? එහෙමත් අපි බලාපොරොත්තු වෙන ඒගොල්ලන් ලෙඩක් දුකක් හැදිච්චාම එම අපි වෛද්‍යවරු ගාවට ගෙනහිල්ලා ප්‍රතිකාර ලබා දෙනවන්න බාන්න. ඊට පස්සේ එහෙම අපි ඇති කරන බල්ලා දැන් ඔව් අපේ යාළුවෝගේ හුඟක් ගෙවල් වල ඇති නේද බල්ලෝ එහෙම. පූසා පූසත් ඉන්නව නේද? අපි පූසාගෙනුත් ඉතින් විවිධ ප්‍රයෝජන එහෙම බලාපොරොත්තු වෙනවනේ මොනවද? ඔය ගෙදර ඉන්න මීයෝ එහෙම කරපොත් එහෙම දඩයම් කරන්න ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා බල්ලාගෙනුත් බලාපොරොත්තු වෙනවා මොනවද? ගෙදරට ඔය සොර සතුර එහෙමෙද්දි පොඩි ආරක්ෂාවක් එහෙමත් බලාපොරොත්තු වෙනව නේද? මොකද මිනිසාගේ ළඟම ආරක්ෂකයා කවුද? බල්ලා. ඒක අපේ අර ඈත අතීතයේ දඩයම් යුගයේ දක්වා වගේ දිව යන. ඊට දිවියා. දිවියා ගත්තාම එහෙම අපිට සුරතලේ ඇති ගන්න පුළුවන් සතෙද්ද පුතේ? දිවියා කියන්නේ මාංශ භක්ෂක සතෙක්. එතකොට එයා මොකද්ද ආහාරයට ගන්නේ? මස්. ඉතින් එයාට බැරි රාවත් කේන්ති ගියොත් එහෙම අපිවත් ආහාරයට ගන්න පුළුවන්. ඒකින්ද අපිට දිවියා කියන සත්වයව සුරතලේට නිවෙස්වල ඇති කරන්න බැහැ. එහෙනම් පිළිතුර දිවියා. හරි. ඔන්න එහෙනම් අපේ යාළුවෝ බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. රුධිරය සුදු පැහැයෙන් යුක්ත සත්වයා වන්නේ. ඔන්න අපේ යාළුවා දැන් දැකලාදී ඕගොල්ලෝ ඔයාලගේ සමහර විට ඔය අතක් එහෙම කැපුණොත් ඇඟිල්ලක් එහෙම අර අම්මලා එපා කියන මොනවාද පිහියකට බ්ලේඩ් තලයකට වගේ දෙයකට කැපුණොත් මොකද්ද දැන් අපේ එන්නේ ලේ ලේ වලට තමයි පුතේ අපි රුධිරය කියන්නේ. එතකොට අපේ ශරීරයෙන් වහණය වන ඒ කියන්නේ පිටවන ගලාගෙන යන ලේ මොන පාටයිද? රතු පාටයි. එතකොට කැරපොත්ත හුණා පූසා දැන් ඔයගොල්ලෝ සමහරවිට දැකලා ඇති ඔයාලා ගෙදර ඉන්න පූසාගේ හැම තුවාලේ වුණොත් රතු පාටට ලේ අපේ වගේම ගලාගෙන යනවා. එහෙනම් එයාගේ ලේ රතු පාටයි. හුණා දැන් අපේ අර ගෙදර බිත්තියේ ඉන්නවා චිච්චික් ගන්නව නේද? කෑ ගගහ යනවා. එතකොට එයාගෙත් ඔය හදිස්සිය පෙලක් යාවට එයා ඔය ගෙදර පූසෙක් එහෙම අල්ලගත්තොත් අපි දකිනවා එයාගෙත් ලේ මොන පාටයිද? රුධිරයේ රතු පාටයි. කැරපොත්තගේ ලේ තමා පුතේ සුදු පැහැයෙන් යුක්ත. හරි. ඔන්න එහෙනම් අපි යාළුවෝ බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. ඖෂධයක් ලෙස මුල් යොදා ගන්නා ශාකයකි. ඖෂධයක් කියන්නේ මොකද්ද පුතේ? බේතා. බේතක් විදියට මුල් යොදා ගන්නා ශාකයක්. කරපිංචා, සැවැන්දරා, රණවරා. එතකොට පුතේ අපි කරපිංච ශාකයේ මොකද කරන්නේ? ඔය කොළ එහෙම අර විස සහිත සතුන් එහෙම අපිට දෂ්ට කරාම යොදා ගන්නව නේද? කැඳ වර්ග එහෙම පිළියෙල කරන්න. රණවරත් අපි කොළ එහෙම ගන්නවා කැඳ හදන්න ඒ වගේ දේවල් වලට. රණවරා මල් එහෙම අර බෙලි මල් වගේ අපි තම්බලා බොල ඒ කියන්නේ පානේට බීමට ගන්නවා. හැබැයි මේ සැවැන්දරා මුල් කියන්නේ පුතේ හොඳ ඖෂධයක්. අර ඕගොල්ලෝ සමහර විට දැකලා ඇති හිසේ ගල්වන තෙල් වලට එහෙම මේ සැවැන්දරා මුල් දාලා එහෙම අර හොඳ සුවඳක් එහෙමත් එනවා. ඒ පිළියෙල කර ගන්නවා. එහෙනම් පිළිතුර සැවැන්දරා. හරි. එහෙනම් අපි යාළුවෝ බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. ගසෙහි පොත්ත ආහාර රස කිරීමට යොදා ගනියා. දැන් අපේ අම්මල තාත්තල හොදි මාළුපිනි ව්‍යංජන පිළියෙල කරනකොට ඒව රස ගන්වන්න විවිධ රසකාරක කෘතිම දේවල් නෙමේ ස්වභාවිකව දේවල් අපේ එකතු කරනවා. මොකද අපේ ලංකාව කියන්නේ ස්වභාවික රසකාරක 3-5 වර්ග ඕන තරම් තියෙන ස්වභාවිකව තියෙන රටක්. හැබැයි අපි ඒතර કૃතිම දේවල් අපේ ආහාරයට එක් කරන්න එපා පුතේ. કૃසිම රසකාරක වර්ණකාරක කිසිම මොහතක අපි ගන්නා ආහාරයට එකතු කරගන්න එපා. ඇයි ඒ එහෙම කියන්නේ? ඒක සමහර විට අපිට පිනිකාකාරකයක් වෙන්න පුළුවන්, රෝගකාරකයක් වෙන්න පුළුවන්. ඒක හින්දා අපිට නරක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. එතකොට රම්පේ කියන්නේ අපේ අම්මලා අර ගහෙන් කඩලා බත් එකටත් දානවා, හොදි මාළුපිනි ව්‍යංජන වලටත් දානවා. එතකොට රම්පේ කියන එක අපිට කවදාවත් අහිතකර දෙයක්ද, අගුණ දෙයක්ද? නැහැ. කරපිංචා. එතකොට හැබැයි අපි රම්පේ කොළ තමා දාන්නේ. කරපිංචාත් පුතේ අපි මොකද? ශාකයෙන් පත්‍ර අරගෙන අපේ ව්‍යංජන වලට එක් කරනවා. හැබැයි ඒකත් අපි
ekarna ahara ekak pottad ne kurundu balama idibada onna kurundu kurundu ape den wala dakala samayada oy gedara kussiye mulu tan geyi ehema tiyenawa etakota kurundu apita mokada karanna puluwan ara kurundu shaake talala tamai kurundu potu ganne ehema ganna kurundu potu api ek karanawa ape ahare rasawat karanna ena rasawat karanna yoda ganne monawada kurundu hari onna enan daruwane api balamu ape ilanga gataluwa ජලයේ මත පාවෙන දියර වර්ගයකියා. දැන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී දන්නවා ජලයට මොනවා හරි දෙයක් වැටුනොත් ඒක ජලයේ මොකද වෙන්නේ? මිශ්‍ර වෙනව නේද? ඊට පස්සේ මේ බලන්නක මේකේ තියෙනවා සමහරක් දේවල් ජලයේ මත පාවෙනවලු. පාවෙනවා කියන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ ඒක ජලයට වඩා බරෙන් අඩු දෙයක් වෙන්න ඕනේ. විනාකිරි, තේ කහට, පොල් තෙල් දැන් ඕගොල්ලෝ පුතේ වතුරට විනාකිරි ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? ඒක ජලයේ හොඳින් මිශ්‍ර වෙනවා. ඒ කියන්නේ ඒක ජලයේ පාවෙන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. තේ කහට දැන් අපි අර උණු වතුරයකට තේ කහට ටිකක් දැම්මොත් අර උණු වතුර එක ඔක්කොම අර තේ කහට එකේ වර්ණයම ගන්නව නේද? එතකොට ඒක මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒකත් ජලයේ පාවෙන්නේ නැහැ. ජලයේම මිශ්‍ර වෙනවා. ඊට පස්සේ පොල් තෙල්. දැන් අපි පොල් තෙල් ටිකක් දැම්මොත් මොකද වෙන්නේ ජල බඳුනකට? ඒක ජල බඳුන මතු පිට පාවෙමින් තියෙනවා. එහෙනම් ජලය මත පාවෙන දියර වර්ගය මොකක්ද? පොල් තෙල්. හරි. ඔන්න එහෙනම් අපේ යාළුවනේ අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. සතුන් ගෙන්වා ගැනීමට මලක ඇති දෙයක් වන්නේ සමහර දේවල් උදව් වෙනවා මොකටද? ආකර්ෂණය කරගන්න තවත් සමහරක් දේවල් උදව් වෙනවා විකර්ෂණය කියන්නේ ඈත් කරන්න. දැන් සමහර විට සතුන් ගෙන්වා ගැනීමට මලක ඇති දෙයක් වන්නේ සමහර අවස්ථාවලදී මල් වලට සත්තු ඇදිලා එනවා. බලමු එහෙම දෙයක්. මල් පැණි, මල් පෙති, නටුව. එතකොට ඔන්න දැන් නටුව ගත්තාම පුතේ නටුවට අපි සතුන් සමනලුන් එහෙම වහනවද ඇවිල්ලා නෑ නේද? නටුවෙන් එයාලට කිසිම එහෙම ප්‍රයෝජනයක් නෑ. මල් පෙති, මල් පෙත්තෙන් ප්‍රයෝජනයක් තියනවද පුතේ? නෑ. ඇයි ඒ? දැන් මල් පෙත් අර පාට පාට වර්ණ වර්ණ තියෙනවා. හැබැයි දැන් අර රාත්‍රියට පිපෙන මල් වල නම් පෙති ටිකක් සුවඳවත් වෙච්චහම සහ සුවඳ සුදු පැහැයෙන් යුක්ත පෙති වලට අර සතුන්ට රෑට පේන හින්දා එනවා. හැබැයි මල් වල පුතේ දැන් ඔය පරාගණයේ උදව් වෙන සමනල්ලු, මීමැස්සෝ ඒ වගේ සතුන් එන්නේ ඇයි? මල්වල පැණි උරා බොන්න. එහෙනම් මොකද්ද පිළිතුර? මල් පැණි. හරි. ඔන්න එහෙනම් අපි යාළුවෝ බලමු අපේ ඊළඟ ප්‍රශ්නය. කල්ලි කුත්තු මුදවාපු කිරි හට්ටියක දැකගත හැකි ලක්ෂණයක් නොවන පිළිතුර තෝරන්න. දැන් කිරි හට්ටියක් කල්ලි කුත් වෙනවා කියන්නේ මොකද්ද? ඒක අපිට ඕනෑම ආහාරයක්. කිරි හට්ටිය සහ ඕනෑම ආහාරයක් කල්ලි කුත් වීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද? ඒක අපට පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ දේවල් ආහාරයට ගත්තොත් අපිට විවිධ රෝගාබාධ එහෙමත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මොනවද? අර පාචන තත්වයන්, ඒ කියන්නේ අධික ලෙස මලපහ පිටවීම, මේ වගේ දේවල් අපිට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ රෝග තත්ත්වයන් නැති වෙන එක හොඳයිද? නෑ. ඒකින්ද අපි අනිවාර්යෙන් වෙළඳ පොලෙන් ඕනෑම ආහාරයක්, ඒ කියන්නේ ඇසුරුම් කරපු ආහාර මිලදී ගද්දී ඒකේ අනිවාර්යෙන්ම මොකද්ද සඳහන් කරලා තියෙන්නේ? කල්ලි කුත් වීමේ දිනය ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ සඳහන් කරලා තියෙන කල්ලි කුත් වීමේ දිනය අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ. එතකොට ඔන්න බලන්නකෝ, එහෙම එහෙක දකින්න පුස් බැඳීම, වර්ණය වෙනස් වීම, පෙන දැමීම. එතකොට සාමාන්‍යයෙන් අර ආහාරයක් කල්ලි කුත් වෙනකොට ඒකේ පුස් බැඳෙනව නේද? අර දිලීර බැක්ටීරියා වර්ධනය වෙනවනේ, වර්ණය වෙනස් වෙනව නේද? ඒක දැන් අර සුදු පැහැයෙන් තියෙන ඒවා කහ පාට හුරු වර්ණයක් බවට එහෙම පත් වෙනවා. හැබැයි පුතේ පෙන දානවද? ඔයගොල්ලෝ දන්නවනේ දරුවනේ පෙන දානවා කියන එක. ආහාරයක් නරක් වෙනකොට විශේෂයෙන් කිරි හට්ටියක් වගේ දෙයක් ඒකේ පෙන දැමීමක් සිද්ධ වෙනවද? නෑ. එහෙනම් දරුවනේ පිළිතුර බවට පත් වෙනවා පෙන දැමීම. හරි. ඔන්න අපේ යාළුවෝ අදත් අපේ පරිසරයේ පන්තියට එකතු වෙලා ඕගොල්ලෝ විවිධාකාරයේ දැනුම ලබා ගත්තා නේද? ඔන්න යාළුවෝ ඔයාලට මතක් වෙනවද අපි අර අන්තිම ඉගෙන ගත්ත එක?
kiri hattiyak narak wenakota mokada wenne kiyala den apita puluwan neda meka gedaradi pariksha karala balanda kohomada den ape gedata kiri gena aapu welawaka ammala taatthalaada kiyala eken tikak illagena eka chuttak ara wenam baajanayekata dala eken satunta ehema eka kanda beri wenna poddak aarakshita lesa tiyala apita eka pariksha karala balanna puluwan neda etakota me mam kiyapuwa api igena gatta dewal attada boruda kiyana eka apita pariksha karala gedaradima igena ganna puluwa එතකොට පුතේ ඒ වගේ දේවල් අපි කරද්දි මොකද්ද අපි සැලකිලිමත් වෙන්න ඕනේ හැම වෙලේම අපි අපේ ආරක්ෂාව පළමු ස්ථානයේ හිලා සෑම විටම කටයුතු කරන්න ඕනේ ඒ වගේ දේවල් කරන්න ගිහිල්ලා ඒ දේවල් වලින් අපේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුණොත් ඒවා අපිට ඊට පස්සේ තුවාල වෙන්න පුළුවන් වෙන වෙනම් කරදරයක් වෙන්න පුළුවන් ඒකින්ද අපි එහෙම ආරක්ෂාවට තර්ජනයක් නොවන විදියට අපි ඒ වගේ පුළුවන් දේවල් පරීක්ෂණ gederadi සිද්ධ කරලා මොකද අත්දැකීම් ලබාගෙන අපේ දැනුම තව තවත් වඩා වර්ධනය කරගන්න අපිට පුළුවන් නේද එහෙනම් අපි අපේ දැනුම වඩා වඩාත් වර්ධනය කරගනිමින් සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහනත් එක්ක එකතු වෙලා පහේ කඩයිම ජය ගන්න වෙරදරන අපේ පොඩ්ඩන්ට සනස ටීවී YouTube නාලිකාවේ සනස ටීවී ඉස්කෝලේ වැඩසටහනේ අපි හැමෝම හදවතින්ම සුබ පැතුම් එක් කරනවා.